මට දෙමව්පියන්ගෙන් අයිති වුණු දෙයක් නැහැ. මට දෑවැද්දට ලැබුණු දෙයක්වත් නැහැ. මම මගේ මල්ලිගේ යාළුවෝ දෙන්නෙක්ගෙන් ඉල්ලගත්ත රුපියල් 50000කුයි රුපියල් 25000කුයි තමයි මගේ ආරම්භක ප්‍රාග් ධනය. අර්ලිය හෝටලේට ගත්ත බිලියන 3000කට ලෝන් එක. වාරිකය කෝටි 5000යි. මානසික විශේෂඥයෙකුට මට අපේමන්ට් එකක් දැම්ම මගේ ලෝන්. මම නෝනෑන් ඇව්වා. තමසේ දුවද මට පිස්සු කියලා. මම ප්‍රධාන පෙළේ ව්‍යාපාරකේ උනේ බොහෝම පොඩි තැනක ඉඳලා. මට දෙමව්පියන්ගෙන් අයිති වුණු දෙයක් නැහැ. මට දෑවැද්දට ලැබුණු දෙයක්වත් නැහැ. ඒක දෑවැද්දට ලැබුණු දෙයක් තියෙන එක පස්සේ කියන්න ඒකට එච්චර වෙලාවක් ගන්න ඕනේ නැහැ. ස්විප්පයක් ඇතුළෙත් නැහැ. මම මගේ මල්ලිගේ යාළුවෝ දෙන්නෙක්ගෙන් මගේ යාළුවොත් නෙවෙයි. ඉල්ලගත්ත රුපියල් 50000කුයි රුපියල් 25000කුයි තමයි මගේ ආරම්භක ප්‍රාග් ධනය. මෙව්වාට අභියෝග කරන්න මේ රටේ ඕනෑම කෙනෙක් ඉන්නවා නම් ඒ කතාවට එදා සිට අද දක්වා ඒ සියලු කතාව දිගහැරලා මම මේ අභියෝගය බාරගන්න කැමතියි. මම ඒක එහෙම කියන්න හේතුව සහෝදරවරුනි මම දේශපාලන පවුලකට සම්බන්ධ කෙනෙක්. මම දැන් මාස 4ක පමණ කාලෙක ඉඳලා ඊටත් වැඩි මම දැන් මාස 5ක් විතර ඇති මොනවත් කියන්න නැතුව සද්ද නැතුව ඉන්නවා. මොකද කියන්න පුළුවන් තරම් කිව්වා. මම අහනවා රටේ ප්‍රශ්නේ ඩොලර් නම් ඩොලර් ගෙන්න ගන්න ඩොලර් ආදායමක් ලබා ගන්න අපේ රටේ මොනවද කරේ කරපු එක දෙයක් කියන්න. මම මේ කතා කරන්නේ 2019. ඒකට මේ රටේ ජනාධිපතිවරයා මගේ අයියා. අපි මේ අරපු දේ දුරසිට දැක්කා. හැබැයි හුඟක් අය සතුට වෙනවා ව්‍යාපාරික ලෝකේ අපිට පොඩ්ඩක් එහාට ගියපු අය මේ රටේ නැතුව පිටරට ආයෝජනය කරා නම් මේ මොනවත් ප්‍රශ්නයක් නැහැ නේද කියලා. නමුත් මම නම් මේ ට්‍රිප් එකක් ගිහිල්ලා ඉතින් ඊයේ ආවේ දවස් 15කට විතර පස්සේ ආයෝජනය කරන්න නෙවෙයි මම මැරෙන තුරා මේ රටේ මම හම්බ කරපු සල්ලි මේ රටේ මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් නම් ඒ ශක්තියෙන් නම් ඒ සහයෝගයෙන් නම් හම්බ කරේ මෙවන් අභියෝගාත්මක අවස්ථාවක අපි මෙව අතහැරලා දාලා මේ තියෙන ටිකක් අරන් යන එක නෙවෙයි කිසිසේත්ම අපි කළ යුත්තේ. අපේ කාලය පිළිබඳ ගත්තත් මම එක අතකින් සතුටුයි. මගේ වයස දැන් අවුරුදු 62ක් ඉවරයි. නමුත් අපි මේ ලෝකෙට මේ රට නිර්මාණය කරපු දරුවන්ගේ අනාගතය ඔයාලගේ අනාගතය විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ අනාගතය පිළිබඳව මේ තියෙන මොන ප්‍රශ්න තිබ්බත් මේ ප්‍රශ්න අපි අතහැරලා දැම්මොත් ඒ සියල්ලුම සියලුම අයගේ අනාගතය පිළිබඳ පුදුමාකාර ප්‍රශ්නකාරී ලෝකයක් වෙන එක නොඅනුමානයි. ඒක නිසා කණ්ඩායමක් වශයෙන් දැන් අපු අවුරුදු 11 තිස්සේ මේ සංවිධානය මේ ඇවිල්ලා තියෙන ගමන අවුරුද්දෙන් අවුරුද්ද ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ මේ සංගමය ලැබපු දියුණුව ඇයි එහෙම වුණේ? සංගමයක් වශයෙන් ඒ සංවිධානාත්මක වැඩපිළිවෙලක් තුළ ක්‍රියාත්මක වීම නම් ඔයාලා අපිටත් මේ කාටවත් දැන් කවුරු කොහොම මොනවා කිව්වත් රටට සිද්ධ උන දේ සිද්ධ වෙලා ඉවරයි. දැන් මේකේ පසුව තියෙන පරීක්ෂණය කවුද මේක කරේ කවුද මෙව්වා ගත්තේ කවුද අරන් ගියේ ඒ ප්‍රශ්න ඔක්කොම තියෙනවා. ඒ විසඳුම් එව්වට හොයන්නත් ඒ ඔක්කොමත් හරේ. නමුත් අපි වැටෙන්න ඕන දැන්ට වැටලා ඉවර නම් අපි ඉස්සෙල්ලා අපි කණ්ඩායමක් වශයෙන් රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපි එකතු වෙලා මේ උණු සිදුවීමට අපි මුහුණ දෙන ආකාරය පිළිබඳ අපේ වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. මට මේ ප්‍රශ්නේ ආපුවාම මම ඔයාලට කියන්න ඕනේ අර දකුණු පළාතේ ඉදිකරලා තියෙන මගේ අර්ලිය හෝටලේට
ගත්ත බිලියන 3000 ලෝන් එක. වාරිකය කෝටි 5000යි. කෝටි 5000 ගෙවන එක කාමර 300ක හෝටලයක් වෙනක් තියෙන ආදායම් මාර්ගත් එක්ක ඒක මගේ ෆීසිබිලිටි රිපෝට් එකට සාක්ෂ්‍යතා වාර්තාවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊයේ පෙරේද මේ පොලිය වැඩිවීමත් එක්ක කෝටි 11000යි. 5000ට 11000යි. එතකොට මම කොහොමද මේක ගෙවන්නේ? ප්‍රකාරි පුදුමාකාර මේ වාගේ මම මගේ ව්‍යාපාරෙට මං ඒ ගත්ත ණය මුදල තුනෙන් එකක් ඒ ව්‍යාපෘතියේ වටිනාකමෙන් තුනෙන් එකක් මම ඉස්සර උදාහරණයක් වශයෙන් යම්කිසි ව්‍යාපෘතියකට යන්නේ රුපියල් 100 නම් ඒ රුපියල් 100ම බැංකුවෙන් අරගෙන නෝනා කනකරත් උගත් කියලා රුපියල් 25ක් අරගෙන ව්‍යාපෘති සම්පූර්ණ කරපු කෙනෙක් මම. නමුත් මගේ දියුණුවේ ස්වභාවය ඊට පස්සේ ව්‍යාපාරයක් කරන්න ණයක් ගැනීමේදී 60ක් 65ක් වැනි ප්‍රමාණයක් ගන්න තීන්දුව කරා. පසුව ඒක 33කට 35ක් තුනෙන් එකක් වාගේ මුදලකට තීන්දුව කරා. මම කියන්නේ කෝටි 5000 කෝටි 11000 උනේ ආයෝජනයේ තුනෙන් එකක් අරන්. තුනෙන් දෙකක් එහෙම අරගෙන තිබ්බනම් සමහර ව්‍යාපාරිකයන්ගේ බැංකුවල තියෙන සම්බන්ධතා පිළිගැනීම තුළ 100 125 ණය දීපු තැන් ණය ගත්ත තැන් මම දැකලා තියෙනවා. නමුත් සහෝදර වරුනේ තුනෙන් එකක් ගත්ත මට වෙලා තියෙන සිද්ධි එහෙමනම් ඊට වැඩි ප්‍රමාණයකට ණයක් ගත්ත කෙනෙක්ගේ ස්වභාවය මොකක්ද කියන එක මට හිතාගන්නත් අමාරුයි. ඒක තමයි අපි අද ඉන්න ආර්ථික මට්ටම. මේ වගේ ව්‍යාපාරික ගැටලුවක් ආපු අවස්ථාවක 2018 මම මගේ නෝනත් එක්ක තියෙන සෝදතාවය තවත් වැඩි කරගන්න හිතුණු අවස්ථාවක්. මම කොමාරි මේ ව්‍යාපාර වලට සම්බන්ධ වුණු ඒ ගියපු වේගය අඩු වුණා. නිතර කල්පනා කරන්න පටන් ගත්තා. කේන්ති යන ස්වභාවය වැඩි වුණා. මගේ නෝනා අඳුනාගත්ත මගේ සාමාන්‍ය ස්වභාවයට වැඩිය පොඩි වෙනසක් තියෙනවා. ටිකක් නිින්ද යන්නේ නැහැ. කණ්ඩ එච්චර උනන්දුවක් නැහැ. නාන්න කරන්න එච්චර උනන්දුවක් නැහැ. මේ එක දවසක වුණ සිද්ධි නෙවෙයි, මාස 3-4ක කාලෙක වුණ සිද්ධි. මට මතකයි ඒ දවස්වල මගේ යාළුවොත් එක්ක මම කියනවා, මම නම් මචං මේ රේස් එකෙන් බෑලා ඉන්නේ, මට බෑ මචං, මට ඕනේ නැහැ, මෙව්වා විකුණලා දාලා රට යනවා. මගේ නෝන මගේ මේ වෙනස් වීම බොහොම ඉක්මනින් හඳුනාගත්තා. හඳුනාගත්ත එයාට උනේ මාර වැඩක්. මට මාව සෙක්‍රටරිස් ડોක්ටර් කෙනෙකුට, මානසික විශේෂඥයෙකුට මට ඇපේමන්ට්යක් දැම්ම මගේ නෝන. මම නෝනෙන් ඇහුවා තමසේ දුවද මට පිස්සු කියලා. නමුත් ඒ අවස්ථාව මගේ හැරුණා. මගේ ඒ සති දෙකක් ඇතුළත මලගෙදරකට ගිහිල්ලා ඉද්දී ડોක්ටර් ලක්ෂ්මන් විජේවීර, එයා ඩෙන්ටල් ડોක්ටර්, හැබැයි මගෙත් එක්ක කතා කරා ඉද්දී එයා මට කිව්වා, ඩඩ්ලි ඔයාට පොඩි අසනීපයක් තියෙනවා, ඔයා එන්න ඕනේ බේට්ටියක් ගන්න. පස්සේ මට තේරුණා මොකද මේ ලෙඩේ ස්වභාවය ඔයාලට මම කියනවා. පොඩි වෙලාවක් ගියත් මම හිතනවා අද වටිනාම කතාව ඒක වෙන්න ඕනේ. දැන් දොස්තර මහත්තයා කියපු විදිහට මටත් දැන් හිතුණා, යකෝ මම මේ සිංහෙක් වගේ ඉන්න එකේ දැන් නිකන් මොකක් හරි මගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කතා කරද්දිත් මගේ සාක්කුවේ තිබ්බ නිදිවෙති රැට් නිින්ද යන්නේ නැහැ. බ්‍රහස්පතින්ද රැක හම්බුනේ සෙනතුරා දවසක අපි බේජ් ජන්න ගියා. මායින් ඕනෑ දෙන්න ඒ මානසික වෛද්‍යවරයා හම්බුණා.
මාස 6ක් බෙහෙත් දුන්නා. ඉස්සෙල්ලා දුන්නේ දවස් 14කට. දවස් 14 සතියක් විතර බිව්වට කිසි වෙනසක් තිබෙන්නේ නැහැ. නමුත් දවස් 10 විතර පොද්දි දවසට පැයක් දෙකක් මේ මානසික ස්වභාවයට එනවා. හැබැයි නැති වෙනවා. දවස් 14 බෙහෙත් බීලා ඉවර වෙලා ආපහු දොස්තර මහත්තයා හම්බ වුණා. එයාට කිව්වා මෙහෙම දවසට පැයක් දෙකක් මේ විදිහේ හොඳ මානසිකත්වයකට එනවා. ආපහු නැති වෙනවා කියපම එයා ඒ ඩෝස් එකක් දීපු ඩෝස් එකක් ඩබල් කරා. ස්ට්‍රෙන්ත් එකක් ඩබල් කරා. ඒක ගෙනල්ලා දවස් 3-4ක් බොද්දි මම සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. මේක තමයි මානසික ආතතිය. හැබැයි ඇතුළු ව්‍යාපාරික ගැටලුවක්. ඒ දවස් කීප බෙහෙත් බිව්වට පස්සේ දොස්තර මහත්තයා අපි හම්බ වුණා. නමුත් එයා එක සැරේ බෙහෙත් නතර කරේ නැහැ. ඊට පස්සේ ආපවර ස්ට්‍රෙන්ත් එක අඩු කරා, ඩෝස් එක අඩු කරා. එහෙම ගෙනල්ලා මාස 6ක් බෙහෙත් බීලා තමයි 2008 මට හැදුණු මානසික ආතතිය ව්‍යාපාරික ගැටලුවක් නිසා. නින්ද යන්නති ස්වභාවය, කෑම පිරියාවක් නැතිකම, ස්නානය පිළිබඳ උනන්දුවන් නැතිකම, කල්පනා කිරීම, ඕල් නෙගටිව් තින් නෑ බෑ එපා බලමු, තීන්දුවක් ගන්න බෑ, තීන්දුවක් ගන්නම විදියන්නේ ගන්න තේරෙන්නෙම නෑ. මම එක උදාහරණයක් කියන්න. ඒ කාලේ මගේ පුටුවාගේ පොලිස් කරන්න වඩු බාස් කෙනෙක් ඇවිල්ලා රුපියල් 50,000 කිල්ලුවා මේක. මම වඩු බාස් එක්ක පැයක් කතා කරා. කතා කරලා තීන්දුවක් නැතුව තමයි මේක ඉවර කරේ. ඉස්සර නම් මම ගණන් හදලා වාට මේකට 50,000ක් යන්නේ නැහැ නෝ, මේකට 40,000ක් ගන්න කියලා තීන්දු ගත්ත මම. එහෙම නැත්නම් 50,000ම ඉල්ලනවා නම් වැඩේ කරගෙන 40,000ක් ගෙවපු මම. තීන්දුවක් තීන්නයක් ගන්න බැරුව මේ මානසික ආතතිය හා සම්බන්ධව ලෙඩකට මුහුණ දීපු කෙනෙක් වශයෙන් ගෙවල් ගාන ගිහිල්ලා වීමිටිය මිටිය කිරාගෙන ඇවිල්ලා ආරම්භ කරපු ව්‍යාපාරය කාමර 30ක පොඩි හෝටලයක් අරගෙන ඒක ප්‍රතිසංස්කරණය කළා. ඒ ආරම්භ කරපු ව්‍යාපාරය එහෙම බැලුවොත් අද රටේ නම ගිය අංක එකේ ව්‍යාපාර තුනකට මම නායකත්වය දෙනවා. අද ආර්ථික වශයෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වෙට තමුන්ගේ ව්‍යාපාරය හා තමුන්ගේ සම්බන්ධතාවය අරගන්න මේකට මෙහි තියෙන අනවශ්‍ය වියදම් කපාහරින්. මම ඔය සුදුවර්ලි හෝටලේ ගත්තම කාලේ කුක් කෙනෙක් චෙප් කෙනෙක් ඇවිල්ලා මගෙන් පඩිල්ලනවා රුපියල් 6000ක්. මං කිව්වා 5000ක් දෙන්නම් කියලා. 5000ට එක ගුණේ නැහැ. ඒ මිනිස්සයා ගියා. එදා හන්දාවේ මම කොළඹ ඉඳලා යාළුවෝ කට්ටියක් ආවා. රුපියල් 24,000ක බීම විතරක් ගියා. අර මිනිහට මට අවුරුදු දෙකක් 6000ට පොරොන්දු වෙලා දක්ෂ මිනිහෙක් රුපියල් 1000ක ප්‍රශ්නයක්. එම ගෙවල අවුරුදු දෙකක් මේ වාගේ මේ අභියෝගයට මුහුණ දෙන්න අපේ තියෙන අනවශ්‍ය වියදම් අපි ඉස්සලා කපා හරිමු. කපා හැරලා තමුන්ගේ ව්‍යාපාරයටම පුළුවන් තරම් වෙන්දට වැඩිය කාලය වැය කරන්න. අපි ටිකක් ව්‍යාපාරයක් හා සම්බන්ධව ටිකක් උඩට එද්දී ටිකක් ගමන් බිමන් යන්න විවේක ගන්න එව්ව ආපහු ආයෙත් පෙර තත්ත්වෙටම අපි ඒ වැඩ කරමු. අපි මේ අභියෝගෙ කොතනින් හරි අපි අල්ල ගන්න ඕනේ. මට තේරෙන විදිහට ලබන අවුරුද්ද වෙද්දී හොඳ වෙයි කියන වචනෙත් මට කියන්න අමාරුයි. මට දැනෙන විදිහට මොකද ඊයේ පෙරේදා මේ ප්‍රදේශයේ තමයි කඩජ විදුලි බල හා බලශක්ති ඇමති කාංජන විජේසේකර මැතිතුමනි එතුමා පාර්ලිමේන්තුවේ මම කියනවා දැක්කා. මම අර පොත බලද්දි හාඩ්වෙයාර් අයිටම් මරව මේවා ඒවා ටිකක් විස්තර දැක්කා. ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා වෙන්දට ඩොලර් මිලියන 600ක තෙල් ගේනවා අපේ රටට.
දැන් ගේන 200යි. දැන් 200 ගෙනාපුවම අපිට පාර දෙය බලපුවම ටිකක් ඇතිවාගෙත් හිතෙනවා. ඒ ඩොලර් මිලියන 600න් අපි කියපුවෝ අපි අනවශ්‍ය ගමන් බිමන් කියලා ගමන් බිමන් ගියා කියලා ඩොලර් මිලියන 100ක තෙල් වල 600යි එතකොට 500යි. දැන් ගේන 200යි. ඒ 500න් 200 ගාම ඩොලර් මිලියන 300ක තෙල් ගේන්නේ මාසෙට. මොකද්ද අඩුව? ඒ තමයි රටේ සංවර්ධනය කර ක්‍රීමට අවශ්‍ය රටේ කරපු සංවර්ධනය රටේ දියුණුවට යොදවපු තෙල් ප්‍රමාණය වෙන්න ඕනේ. අද ඩොලර් මිලියන 400ක් අඩුවෙන් මේ රට තෙල් ගෙන්නේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.